ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තියෙන්නේ කාගේ අතේද? ඒකට ඉතින් එක නමක් කියන්න බෑ. තරඟ දිනද්දි කවුරුන් නිසා තරඟ දෙන්නවද කියලා හිතාගන්න බැරි තරමට ඒකට අයිතිකාරයෝ ඉන්නවා. හැබැයි පෙරදුනාම ඒක බාර ගන්න කවුරුවත් නැහැ. පෙරදුනාම වෙන්නේ පෙරදුනේ මෙයා නිසා නැත්නම් අරයා නිසා කියලා හතර අතේ චෝදනා එල්ල වෙන එක. ඒක ඉතින් පුදුම වෙන දෙයක් නැහනේ. කතාවකුත් තියෙනවනේ ජයග්‍රහණයට පියවරු 100 ගණනක් හිටියට පරාජය අවජාතකයි කියලා. අපි මේ කතා කරන්න යන්නේ අපේ ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රහණවලදීත් පරාජයන්වලදීත් අපට ඇඟිල්ල දික් කරන්න පුළුවන් 2019 ලෝක කුසලානේ දිනන්න ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිටිපස්සෙන් ඉන්න චරිත කීපයක් ගැන. මේ සෙට් එකේ විශේෂත්වය තමයි මේ අය හැමෝම 1996 ලෝක කුසලානේ දිනද්දී අපේ කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෝ වුණ එක. සනත් තමයි තේරීම් කමිටුවේ සභාපති. තරඟ පරිදිද්දී වැඩියෙන්ම බැනුම් අහන කෙනෙක් තමයි සනත් ජයසූරිය කියන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු විදිහට ඉන්නේ ගුරුසිංහ. ඒ වගේම ගුරුසිංහ තේරීම් කමිටුවේ සමාජිකෙක් විදිහටත් ක්‍රිකට් වෙනේ ලොකු දෙයක් කරන චරිතයක්. වාස් තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු අංශයේ බාර පුහුණුකරුවා. 96 ලෝක කුසලානේ දිනද්දී චමින්ද වාස් තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන්න විදිහටත් කටයුතු කළේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිකරණ අංශයේ බාර පුහුණුකරු තමයි හසන් තිලකරත්න. 96 ලෝක කුසලානේ දිනද්දී හසන් මැදපෙළ ප්‍රතිකරුවෙක් විදිහට ශ්‍රී ලංකා කණ්ඩායමට ලොකු සේවයක් කරපු ප්‍රතිකරුවෙක්. කළුතරණ 1996 ලෝක කුසලානේ දිනද්දී සනත්ගේ ආරම්භක ප්‍රතිකරණ සගයා විදිහට හිටපු කළු දැන් සනත්ගේ තේරීම් කමිටුවේ සගයෙක් විදිහට ඉන්නේ 2019 ලෝක කුසලානේ දිනා ගන්න කණ්ඩායමේක ඉන්න තවත් 96 ලෝක සූරෙක් විදිහට. මෙන් බැලුවම 1996 ලෝක කුසලානේ දිනපු කණ්ඩායමට තමයි 2019 ලෝක කුසලානේ දිනන වගකීමත් පාර වෙලා තියෙන්නේ. ඔයාලා හිතන්නේ මේ කණ්ඩායමේ උදව්වෙන් 2019 ලෝක කුසලානේ දිනන වැඩේ කරගන්න අපිට පුළුවන් වේද? ඔයාගේ අදහස අපිට කමෙන්ට් කරන්න. ඒ වගේම තාමත් අපේ YouTube channel එකට subscribe කරලා නැත්නම් දැම්ම අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.